සමින්ද්‍රිගේ විදුරංගේ ජීවිතේ ලස්සනම දවස. ඉතින් මම ප්‍රථමයෙන් අහනවා මේ දෙන්නගෙන් ඒ දෙන්න ගැන දැනෙන්නේ කොහොමද කියලා. මට සමින්ද්‍රි ගැන දැනෙන්නේ මම හිතනවා මට ජීවිතේ හම්බ වෙන්න පුළුවන් හොඳම කෙනා මට හම් වුණා මගේ බාරය විදියට කියලා. මම හිතනවා සාමාන්‍යයෙන් පුරුෂයෙක් විවාහ වෙන්න කැමති විදිහ කෙනෙක් ඒ වගේම මම කැමති විදිහ කෙනා මට හම් වුණා කියලා. සමින්ද්‍රිට කොහොමද දැනෙන්නේ කියලාත් අපි අහලා බලමුකෝ. ඔව් විදුරංග අයියා කිව්වා වගේම එයාට දැනෙනවා වගේම මටත් මං හොයන විදිහ සාමියෙක් මට හම්බුණා කියලා මම දැන් හිතනවා. අපි ආපු වෙලාවේ ඉඳන් අහන්න හිටපු කුතුහලෙන් හිටපු ප්‍රශ්නයක් තමයි මේ දෙන්න හම්බුනේ කොහොමද කියලා. ඉතින් බලන් ඉන්න ඕගොල්ලොත් ඒක දැනගන්න කැමති ඇති. ඇත්තටම දැන් ඔක කටි අහනවා මේ අපේ භාෂාවෙන් කිව්වම යාළු වෙච්ච එකතු ප්‍රොපෝසල් එකක්ද කියලා. මං කියනවා තිස්සම මේ ප්‍රොපෝසල් එකක් යාළු වුණා කියලා. ඒ කියන්නේ මට ඇත්තටම මේ සමින්ද්‍රිව හම්බෙන්න විවාහ යෝජනාවකින් 2021 අග ඇත්තටම ප්‍රොපෝසල් එක එන්නේ. ඊපස්සේ 2021 අපි මුණ ගැහෙනවා. නමුත් එතන සම්බන්ධයක් ඇති වෙලා හෝ ඒක දිගට ප්‍රොසීඩ් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කාලයකට පස්සේ ආයි නැවතත් ඇව වෙන විදිහෙන් ආයි මට හම් වෙලා අපි දෙන්නා ඉතින් කතා බහ කරලා එතන ඉන්නේ නැහැ අපි සම්බන්ධයකට නෑ. ඉතින් එතකොට ඒක විවාහ යෝජනාවක්වත් නෙමෙයි. හැබැයි යෝජනාවක් නෙමෙයි වෙන්නේත් නැහැ. ඉතින් ඒකින්ද ප්‍රොපෝසල් එක කැලු වෙච්ච ගමන්. ඉතින් මම අහන්න කැමති ශවින්ද්‍රගෙන් මෙයා කැමතිද කියලා අහපු ගමන්ම යාළු වෙන්න කැමති වුණාද කියලා. නෑ එහෙමම එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එහෙම හිතාගෙන කතා බහ කරපු ඒ කියන්නේ කතා බහ කරේ නෑ. අපි කතා බහ කරේ කොහොමද කියන්නේ ඉස්ලාම් ප්‍රොපෝසල් එකක් වෙද්දී චුට අදහස් ගැලපෙනවද එහෙමනේ. ඉතින් පස්සේ කතා කරගෙන යද්දී මට හිතුණා හොඳයි කියලා. මේ දෙන්න අද ගොඩක් කාර්යබහුලයි. ඉතින් වැඩි වෙලා අපි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම අහන්න කැමතියි අද මේ දෙන්නට ස්තුති කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ මතක් කරන්න පුළුවන්. ඉස්සල්ලාම මම ස්තුති කරන්න ඕනේ සමින්ද්‍රිගේ අම්මටයි තාත්තටයි මට මේ වගේ හොඳ බිරිඳක් ලබා දුන්නට. ඒ වගේම මගේ අම්මටයි තාත්තටයි ඊට අමතරව සමින්ද්‍රිගේ පවුලේ සියලු දෙනා ඒ වගේම මගේ පවුලේ සියලු දෙනා මගේ යාළුවෝ විශේෂයෙන් තමයි ඒ සියලු දෙනා නිසා තමයි මේ දේ අද අපේ විවාහ උත්සවයේ මේ විදිහට අද කරගන්න හැකියාව ලැබුණේ සාර්ථක කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් මේ සියලු දෙනාට මොකද මම හිතනවා එක නමක් දෙකක් කිව්වොත් ඒක මම කරන අසාධාරණයක්. ඉතින් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් channel C ආයතනයට මම මගේ ආයතනය කියලා කිව්වොත් මම නියෝජනය කරන ආයතනය කිව්වොත් නිවැරදි. ඉතින් බොහොම ස්තුතියි. ඔයාට දෙන්න ස්තුතියි. මම ඉන්න පැත්තෙන් මම අනිත් පැත්තට දාලා ඔයා මගේ පැත්තට ඇවිල්ලා ඉන්නාට. ඉතින් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ හැම කෙනෙක්ින්දම තමයි අද මේ විදියට මගේ දවස අපේ දවස ලස්සනට කරගන්න පුළුවන්කම ලැබුණේ. තව යන්න කලින් පොඩි කෙටි ප්‍රශ්නයක් දෙන්නගෙන් අහන්න කැමතියි. මේ ප්‍රශ්නේ මම දෙන්නගෙන් අහනවා. කෙටියෙන් ඔය දෙන්නට කියන්න තියෙන පුංචි දෙයක් අපි ප්‍රේක්ෂකයන්ටත් පේන්න අපිත් එක බෙදා හදා ගන්න කැමතියි. කෙටියෙන් කියන්න තියෙන්නේ මාව සාමාන්‍ය ළඟින් දන්න මිනිස්සු දන්න මට ටිකක් තරහා යන කෙනෙක්. ඉතින් මාව ඉවසනවට බොහොම ස්තුතියි. මං හරි ආදරෙයි. ඔයාටත් ඇති ඒ වගේම මොන හරි කියන්නනේ. ඔව් තරහා ගියාට හරි ආදරෙයි මම. ඉතින් ඇත්තටම thank you. මම හොඳට බලා ගන්නවා.